ඇක්ටිවෝයි ස්පැසිවෝයිස්වලට අමතරව ඉතාමත් සරල හා ක්‍රමවත් රටාවක් ඔස්සේ ඉංග්‍රීසි හැදෑරීමේදී ඔබ දැනගත යුතු ඉතාමත් කරුණ කාරණා රාශියක් තියෙනවා. අපි බලමු මෙතනින් ඉදිරියට. දෙආයිස් දෙආරා යමක් තියෙනවා ඉන්නවා යන අර්ථය ප්‍රකාශ කරන්නේ කොහොමද? එකක් තියෙනවා නම් දෙආ ඊස්, එකකට වැඩි ප්‍රමාණයක් තියෙනවා නම් දෙආරා. දැන් මට තියෙනවා නම් අපි කියන්නේ I have, නැත්නම් I have got. මට තියෙනවා මොබයිල් ෆෝන් එකක්. I have a mobile phone. Oh, I have got a mobile phone. ඇයට තියෙනවා හොඳ රැකියාවක්. She has a good job. She has got a good job. මට තියෙනවා ගෙයක්. I have a house. ඇයට තියෙනවා ගෙයක්. She has a house. මෙතෙන්දි ප්‍රකාශ වෙන්නේ මට තියෙනවා යන අර්ථෙ නෙමේ, යමක් තියෙනවා ඉන්නවා. යමක් අයිතියක් හැඟෙන්නේ නැතිව ප්‍රකාශ කරන්නේ කොහොමද? මේසෙ උඩ කම්පියුටරයක් තියෙනවා. There is a computer on the table. නැත්තම් කෙටි කරලා කියන්න පුළුවන් there is a computer on the table. ගේට්ටුව ළඟ බොල්ලෙක් ඉන්නවා. There is a girl near the gate. නැත්තම් ගේට්ටුව ළඟ කොල්ලෙක් ඉන්නවා. There is a boy near the gate. මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. There is a big problem here. බිත්තියේ පින්තූරයක් තියෙනවා. There is a picture on the wall. මේ හොටෙල් එකේ ස්විමින් පූල් එකක් තියෙනවා. There is a swimming pool in this hotel. අපේ ස්කූල් එකේ ටීචර් කෙනෙක් ඉන්නවා මිස් ලක්ෂිකා කියලා. There is a teacher called Miss Lakshika in our school. අපේ කම්පැනි මෑන් කෙනෙක් ඉන්නවා මිස්ටර් පෙරේරා කියලා. There is a man called Mr. Pereira in our company. එකක් තියෙනවා නම් there is, එකකට වැඩි ප්‍රමාණයක් තියෙනවා නම් there are. Company කියන්න පුළුවන්. මෙතන පුංචි ප්‍රශ්නයක් තියෙනවා. මට පුළුවන් ඒක විසඳන්න. There is a small problem. There is a small problem here. I can solve it. ලොකු ප්‍රශ්නයක් තියෙනවා නම් there is a big problem here. නුගේගොඩ high level පාරේ සම්පත් බැංකුවේ branch එකක් තියෙනවා. There is a branch of Sampath Bank in Nugegoda on High Level Road. නගරයක් සම්බන්ධ වෙනවා නම් in, in මහරගම, in Nugegoda, in අවිස්සාවේල්ල. පාරක් සම්බන්ධ වෙනවා නම් on, on Gold Road, on Colombo Road. එකකට වැඩි ප්‍රමාණයක් තියෙනවා නම් there are. එකක් තියෙනවා නම් there is. මගේ යාළුවෙක් ඉන්නවා කැන්ඩි වල. There is a friend of mine in Candy. මගේ යාළුවෙක් ඉන්නවා ලන්ඩන් වල. There is a friend of mine in London. There are. එකකට වැඩි ප්‍රමාණයක් නම් there are. මෙතන ප්‍රශ්න ටිකක් තියෙනවා. There are some problems here. Some කියන්නේ ටිකක්. බස් හෝල් ටිකේ මිනිස්සු ටිකක් ඉන්නවා. There are some people at the bus hall. ග්‍රවුන්ඩ් එකේ බෝයිස් ලා ටිකක් ඉන්නවා. There are some boys in the ground. මේස උඩ මැගසින් ටිකක් තියෙනවා. There are some magazines on the table. There are two ways to solve this problem. මේ ප්‍රශ්න විසඳන්න ක්‍රම දෙකක් තියෙනවා. ways ක්‍රම. අපේ පවුලේ සමාජිකයෝ 5 දෙනෙක් ඉන්නවා. දැන් කොහොමද කියන්නේ? වාට කියන්න පුළුවන්. අපේ පවුලේ සමාජිකයෝ 5 දෙනෙක් ඉන්නවා. There are 5 members in my family. About කියන්නේ විතර පමණ. අපේ ස්කූල් එකේ ළමයි 5000ක් විතර ඉන්නවා. There are about 5000 students in our school. මේ ස්කූල් එකේ ටීචර්ස් ලා 200ක් විතර ඉන්නවා. There are about 200 teachers in this school. දැන් යමක් තියෙනවා ඉන්නවා යන අර්ථ ප්‍රකාශ කරන්න අපි යූස් කරනවා there is there are. එකක් තියෙනවා නම් there is, එකකට වැඩි ප්‍රමාණයක් නම් there are. නැවත නැවතත් මේ පාඩම් අධ්‍යයනය කරන්නේ එකම ලෙසන් එක නැවත නැවතත් ඔබට මතක් කරන්නේ මේ ඉතාමත් වැදගත් කාරණා. ඔබ ඉංග්‍රීසි භාවිතයේදී day to day life එකේදී මේවා අනිවාර්යෙන් භාවිත කළ යුතුයි. අද MTV එකේ නාට්‍යයක් තියෙනවා. There is a tele drama on MTV today. එකකට වැඩි ප්‍රමාණයක් තියෙනවා නම් there are some students in the classroom today. අද ළමයි ටිකක් ඉන්නවා පන්තියේ. The Student Guide Language Center හෝමාගම ජනප්‍රිය දේශක සනත්පත් දිඩියස සමගින් එක්වන්න ඔබට පුළුවන් ඔබගේ ඉංග්‍රීසි සීනිය සැබෑ කරගන්න. English as a life skill. Join with me to achieve your English dreams.